දවස පිළිසඳර ආරම්භ කරමු. අපේ රටේ බොහෝ ප්‍රදේශවලට විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවලට මහා මෙහෙවරක් කරන මහා වැලිය එකයි අප කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අද වෙනකොට එදා තිබුණ මහා වැලි ව්‍යාපාරය සම්පූර්ණ වෙනසකට බඳුන් වෙලා තිබෙනවා. ඊට එහා ගිය අරමුණු සාක්ෂාත් කරගෙන මේ රටට මහා මෙහෙවරක් කරන්න මහා වැලි අධිකාරියට නායකත්වය දෙමින් ඉන්නවා. අප සාකච්ඡා කරන්නට පිළිසඳරේ දෙන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා මහා වැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතා සමග. ආයුබෝවන් සුබෝදසනක් ඔබතුමාට. ආයුබෝවන් ප්‍රගීත් සුබෝදසනක්. අපි අද කාලේ මම ප්‍රවිෂය ලබා ගනිද්දිත් කියපු ආකාරයට මහා වැලිය බොහෝ වටිනවා. ඒ වගේම තමයි බොහෝ වටිනාකම් මේ රටට සමාජයට මේ බිමට දායාද කරන්න මහා වැලියට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. දශක ගණනාවක් තිස්සේ ආපු මහා වැලි ව්‍යාපෘති ව්‍යාපාරය දැන් වෙනසකට බඳුන් වෙලා ලොකු පුළුල් ව්‍යාපෘති වැඩපිළිවෙළවල් අතරට ගිහින් තිබෙනවා. අපි ඒ ගැන අද දවසේ කතා කරමු. මම කැමති මුලින්ම මේ ආරම්භය ලබා ගන්න මහා වැලි සංවර්ධන ව්‍යාපෘතියක තියෙන අවශ්‍යතාවය, එහෙම නැත්නම් අද දක්වා ගෙනෙන ක්‍රියාවලිය, මේ තුල තිබෙන අරමුණු පිළිබඳව මේ වගකීම්තාව විදියට ඔබතුමාගෙන් දැනගන්න පැහැදිලිවම. ස්තුතියි ප්‍රගීත්. විශේෂයෙන්ම ප්‍රවිෂ්ටයක් ලෙස ශ්‍රී ලංකාවට මහවැලිය අවශ්‍ය වුණේ ඇයි, අද මහවැලිය කොතනද තියෙන්නේ, මහවැලියෙන් කරන කාර්යභාරය කියන බැලුවොත් අපි හිතන්නේ අපි ඈත අතීතයේ ශ්‍රී ලංකාව දහසක් වැව් තිබිච්ච කෘෂිකාර්මික අතින් සංවර්ධනය වෙච්ච ආහාර අතින් සුරක්ෂිත පිටරටට පවා ආහාරය යවපු රටක්. නමුත් අපේ විදේශීය ආක්‍රමණයන් ආවට පස්සේ අපේ සම්පූර්ණ මේ ආහාර සුරක්ෂිතතාවය නැත්, දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණ නැවතිලා අපේ රටේ විශේෂ පැවැත්මක් තියෙනවා. අපේ කාලගුණයේ අනුව අපේ රට කොටස් දෙකකට බෙදෙනවා. එක වියලි කලාපය කියලා අපි කියනවා. රටෙන් තුනෙන් දෙකක 70%ක් අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, ඒ ප්‍රදේශ අයිතියෙන වියලි කලාප. තෙත් කලාපය කියලා කියනවා බස්නාහිර පළාත, කළුතර, නුවර එළිය, ඒ වගේ ප්‍රදේශවල. එතන මේ අපේ ඉස්සර වියලි කලාපේ තමයි මම හිතන්නේ අනුරාධපුර, පොළොන්නරුව රජධානිවල අපි වැඩිම කෘෂිකාර්මික නිෂ්පාදනයක් තිබිලා අපි අපනයනය කරේ. නමුත් විදේශිකයන් රටට ආවට පස්සේ මේ අපේ ආහාර කියන පැත්ත අමතක කරලා ඒ කට්ටියට අවශ්‍ය වැවිලි කර්මාන්තය සඳහා යොමු වුණා. එහිදී ඒ කට්ටිය තෝරගත්තේ තෙත් කලාපේ. තෙත් කලාපේ වතුර හොඳට තියෙන නිසා සම්පූර්ණයෙන් වියලි කලාපේ අමතක කරලා තෙත් කලාපේ තේ රබර් පොල්වලට ගියා. එතකොට අපිට 1948 නිදහස ලැබෙනකොට අපේ රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් තිබුණා. මොකද තෙත් කලාපේ ආර්ථික සංවර්ධනය වැඩි, වියලි කලාපේ සම්පූර්ණයෙන්ම සිදයක් වෙලා නෑ, ඒ පැත්තේ දුප්පත්කම වැඩි, නිෂ්පාදනයක් නෑ. හැබැයි ඒකම තිබිච්ච වැව් සියල්ලම නැති වෙලා ගිහිල්ලා වියලි භාවයටම පත් වෙලා තිබ්බා. එතකොට මෙහිදී ඒක ඇත්තම කියනවනේ 1960 ගණන් වලනකොට අපි පිටරටින් හාල් ගෙන්නුව 104ක් ගෙන්නලා තියෙනවා අවුරුදු දෙකකට. ඊට අමතරව රටේ ඉදිරි ගමනට විදුලි අවශ්‍යතාවයක් තිබ්බා. එතකොට අපේ මේ දවස්වල අවස්ථාවේ තිබ්බා මේ ගිගාවුඩ් 2000ක් විතර. නමුත් නිෂ්පාදනය තිබ්බේ 400. එතකොට මූලික වශයෙන් අපේ රටේ ලොකු ආර්ථික විභේදනයක් තිබ්බා. සහ ජනගහනය ගත්තත් තෙත් කලාපේ තමයි වර්ග කිලෝමීටරයට 480ක් ඉන්නකොට වියලි කලාපේ 80. මොකද වියලි කලාපේ ගිහිල්ලා ඉන්නේ මිනිස්සු කැමති නැහැ කරන්න දෙයක් නැති නිසා. මේ නිසා මම ඒකට රජයන් 1960 ගණන්වල කල්පනා කරා මේ මහවැලි ගඟ එන වතුර ටික වියලි කලාපයට හරවලා ඒකෙන් ආහාර සුරක්ෂිතතාවය සහ භෝග වගා කරලා සහ මෙහි ඉන්න පවුල් ඒ පැත්තට ගෙනහිල්ලා පදිංචි කරලා මේ රට කෘෂිකාර්මික පැත්තෙන් සංවර්ධනය කරන්න සහ විදුලි අවශ්‍යතාවය කියන්නේ අපි කියන්නේ මේ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල ඒ වගේ මහවැලි ගඟ හරස් කරලා විදුලි අවශ්‍යතාවයත් සපුරා ගන්න. එතකොට අපි මූලික අවශ්‍යතා දෙකක් උඩ තමයි මහවැලිය පටන් ගත්තේ. පළවෙනි එක රටේ ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකාර්මික නිෂ්පාදනය විශේෂයෙන්ම වියලි කලාපයේ ප්‍රමුඛ කරගෙන, දෙවෙනි එක රටට අවශ්‍ය කරන විදුලි බලය. එතකොට මේක 1968 වෙනකොට මූලික වශයෙන් සැලසුම් කරලා තිබ්බා හෙක්ටයර් 360,000ක් අලුතෙන් වියලි කලාපය ඇති කරන්නත්, විදුලිය මෙගවට් 450ක් ඇති කරන්නත්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 1972 පොල්ගොල්ලේ වේල් හරස් කරලා අපි මූලිකවම පොළොන්නරුවට සහ අනුරාධපුරට වතුර ගෙනහිල්ලා අලුතෙන් වගා කරා. නමුත් 77 77 අපිට තිබ්බ ආර්ථික ප්‍රශ්න නිසා 77 දී
ශීඝ්‍ර සංවර්ධනයක් මහවැලියට යන්න ඕන ලා කඩිනම් මහවැලි පිළිවෙල ඇවිල්ලා අපි රට කොටස් 10කට බෙදලා කියන්නේ අපි මේක සිස්ටම් කියනවා කලාප 10කට බෙදලා වේලි පහක් අලුතෙන් ඇති කරලා පවුල් අලුතෙන් හෙක්ටයාර් 260,000කට යන්න ඉලක්කගත කරා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට අද වෙනකොට මහවැලිය වාරීඩම් කියන්නේ වතුර සපයන කුඹුරු ඉඩම් හෙක්ටයාර් 114,000කුත් ගොඩඉඩං හෙක්ටයාර් 30,000කුත් සමග පවුල් 358,000ක් රටෙන් තුනෙන් එකක ඒ කියන්නේ දකුණ වලවේ කලාපයේ සිට උතුර වැලියෝය ඒව කලාප දක්වාම කලාප 10ක් ඇතුළත සම්පූර්ණ මහවැලිය විහිදලා විශේෂ දායකත්වය දක්වනවා. ඉතින් මෙහිදී අද මහවැලිය කොතනද කියලා ඇහුවොත් අපි පළවෙනි එක ඉලක්කයක් වෙන විදුලි බලය නිෂ්පාදනය කිරීම අපි මෙගාවොට් 450ක් බලාපොරොත්තු වුණත් අද 850ක් නිෂ්පාදනය කරනවා. නමුත් කෘෂිකාර්මික පැත්තෙන් ගත්තොත් අපි විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. අපි විශාල ජල ප්‍රමාණයක් කළමනාකරණය කරනවා. අවුරුද්දකට අපි කියුබික් කිලෝමීටර් 2500ක වගේ ජල ප්‍රමාණයක් මහවැලි තුල කළමනාකරණය කරලා අපි පානීය ජලය වශයෙන් ජල සම්පාදන මණ්ඩලයට 250කුත් වාරි මාර්ග අමාත්‍යාංශයට 1000කුත් සහ ඉතුරු විදුලි බල මණ්ඩලයේ විදුලි නිෂ්පාදනය කරලා නැවත ගොවීන්ට වගා කටයුතු සඳහා යොමු කරලා අපි අද වෙනකොට මහවැලි කලාප තුළ රටේ ආර්ථිකයට බිලියන් 100ක දායකත්වයක් ලැබලා දෙනවා කෘෂිකර්ම සහ පශු සම්පත් වලින්. ඔව්. දැන් මේ මහවැලි කලාප ආශ්‍රිතව තමයි මේ රටේ බොහෝ ගොවි ජනපද තියෙන්නේ. ගොවි ජනතාව, ගොවි පවුල් බොහොමයක් ජීවත් වෙන්නේ. එතකොට අප මෙහිදී දැනගන්නට කැමති ඒ අය ඉලක්ක කරගත්තු විශේෂ වැඩ පිළිවෙල ව්‍යාප්ති තිබුණාද කියන එකත් මේ අතර ක්‍රියාවට නැංගෙන. ප්‍රගිත් ඇත්තෙම අපේ මහවැලියේ මූලික දෙවෙනි අරමුණ සහ මූලික අරමුණක් තමයි මේ ගොවි ජනපදිකයන්ගේ ජීවන තත්ත්වය නංවා සිටීම. නමුත් අද වෙනකොට පහුගිය කාලවල තිබ්බ යම්කිසි ප්‍රතිපත්තිමය ප්‍රශ්න නිසා අපිට ඒක ඉලක්කේ හරියට යන්න බැරි වුණා. මොකද මම කිව්වා දැන් අපි මහවැලි කලාප තුළ කෘෂිකර්මෙන් තමයි අපිට කරන්න පුළුවන්. මොකද අපි වතුර ගිහිල්ලා දීලා ඒ කට්ටිය කෘෂි ආර්ථිකයේ නගා සිටවල තමයි ආර්ථිකය ජය ගන්න පුළුවන්. නමුත් අද වෙනකොට අපි සමස්ත බිලියන් 100 මහවැලි කලාපවල අපි පවුල් පදිංචි කරලා ඉන්නවා 358,000. ඔක බෙදලා බැලුවොත් අපි එක පවුලක මාසික ආදායම රුපියල් 25,000ක් විතර. ඉතින් මේක ඇත්තටම මදි. ඉතින් මේ නිසා අපි ගරු අමාත්‍යතුමාලා චමල් රාජපක්ෂතුමා සහ බැසිල් රාජපක්ෂතුමාගේ විශේෂ මැදිහත්වීමෙන් මහවැලියට අපි ශීඝ්‍ර කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. ඒක අපි මහවැලි වේ ෆෝවර්ඩ් ඩබල් ඩබල් කියන කන්සෙප්ට් එකට යන්නේ. එතන අපි ඩබල් ඩබල් කියලා කියන්නේ මහවැලි තමයි අද වතුර දෙන්න පුළුවන් හොඳම ඉඩම් ටික තියෙන. නමුත් මේකේ නිෂ්පාදකතාවය අඩුයි. මොකද ඩබල් ඩබල් කියලා කියන්නේ මේකේ නිෂ්පාදකතාවය අවුරුදු දෙසරයකට වඩා දෙගුණයක් කරලා ගොවි ජනතාවගේ සුද්ධ ආදායම දෙගුණයක් කරනවා. අපි 2024 වෙනකොට මේ රුපියල් 25,000 පවුලක ආදායම රුපියල් 100,000 දක්වා ගෙනියන්න දැන් ශීඝ්‍ර වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. කෘෂි කාර්මිකංශයෙන් භෝග සහ පශු සම්පත් සහ දීවර කටයුතු යොදාගෙන ගොවීන් ඉලක්කගත කරගෙන. අපි අලිත් පිළිසඳර වෙත යොමු වෙමු. අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටකම මහතා සමග. මෙපමණ වෙලා අපි මේ මහවැලිය හඳුනාගත්තා. මහවැලි සංවර්ධන දැන් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් ගොවි ජනතාවගේ පැත්තෙන් මොනවද කරන්නේ කියන එක පිළිබඳව යනු අපිට ගොවි ජනතාවත් වර්ග කර වෙන් කර හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. බීජ, භෝග, පශු, ධීවර මේ ආදී වශයෙන් යෙදෙන කර්මාන්තය අනුව ගත්තට පස්සේ ඒවා ඉලක්ක කරගත්තු වැඩපිළිවෙල වැඩසටහන පිළිබඳවත් මේ අලුතින් ගේන වැඩසටහන් වැඩපිළිවෙල පිළිබඳවත් මම හිතන්නේ දැනුවත් කරන්න මේක හොඳ අවස්ථාවක් ඔබතුමාට. ඔව් ප්‍රගීත්, මම ඉස්සෙල්ලා කියවාගෙන මහවැලියේ ද මූලික ඉලක්කය වෙන්නේ අපි මේක කෘෂි තාක්ෂණික කලාපයක් කරලා මහවැලි ගොවීන්ගේ ආදායම රුපියල් 25,000 තියෙන එක රුපියල් 100,000 දක්වා ගෙනියන්න. එතකොට මේකෙදී අපි අඳුනාගත්ත කෘෂිකර්මයේ ප්‍රධාන අංශ හතරක්. පළවෙනි එක බීජ, දෙවෙනි එක භෝග වගාව, ඊට පස්සේ පශු සම්පත්, ඊට පස්සේ දීවර. එතකොට බීජ කිය සම්පත බීජ කියන එක හරිම අවශ්‍යයි මේ ගොවීන්ට ලබලා දෙන්න හොඳ බීජ. එතකොට මහවැලි සතුව තියෙනවා ගොවි පොළවල් 17ක්. ඒ 17න් අපි 14ක මේ වෙනකොට බීජ නිෂ්පාදනයේ පටන් අරගෙන තියෙනවා. ඊට අමතරව අපි ගොවීන් සමගත් ඒ කියන්නේ අවුට්ග්‍රෝව මොඩල් කියනක දෙක අපි බීජ නිෂ්පාදනයේ පටන් ගන්න තියෙනවා. මේ ලබන මහකන්නේ වෙනකොට මහවැලි ආශ්‍රිතව අවශ්‍ය කරන සියලුම බීජ මහවැලි තුලම නිෂ්පාදනය කරලා වැඩිපුර බීජ අපි ගොවි ජනතාව අනිකුත් ගොවි ජනතාව අතරට මහවැලි සීඩ්ස් නැත්නම් මහවැලි බීජ නමින් විකිණීමට සැලසුම් කරලා දැන් නිෂ්පාදනය කරනවා. දෙවෙනි එක තමයි භෝග වගාව. භෝග වගාවේදී මහවැලියේ දායකත්වය ඇත්තටම
දැනට මේ අධිකරු ජනාධිපතිතුමාගේ කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය මත විශාල පිබිදීමක් ඇති වෙලා තියෙන කෘෂිකර්මය. ඒකට විශේෂ හේතු වෙලා තියෙන්නේ භෝග වර්ග 17ක් අපි ආනයනේ සීමා කරලා දේශීය නිෂ්පාදනය කරන්න කියලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවට ලැබුණ විශේෂම අවස්ථාවක්. නිදහසෙන් පස්සේ කෘෂිකර්මාන්තයේ ලොකු පිබිදීමක්. ඉතින් මේකත් අපි මහවැලියේ දියුණුවට අරගෙන අපි මේ භෝග වර්ග 17න් 12ක් මහවැලි ගොවීන් සමග ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කරලා තියෙන විශේෂයෙන්ම බඩිරිඟු, සෝයා, ලූණු, මිරිස්, මුං ඇට, කව්පි, කොල්ලු ඒ වගේ භෝග 12ක් අපි මහවැලියේ කරනවා. ඒකින් අපි බලාපොරොත්තු වෙනවා රටේ නිෂ්පාදනයෙන් 50%ක් මහවැලියෙන් දෙන්න. මොකද මහවැලියෙන් තමයි මේ වතුර ටිකයි හොඳට පාලනය කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පශු සම්පත්. පශු සම්පත් අපි වර්ග කරනවා කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය සහ නිෂ්පාදනය සහ හතරෙන් එක බීවර. එතකොට පශු කිරි නිෂ්පාදනය අතුනොත් අපි මම දන්නේ අපේ ආර්ථික දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය බලසහායකස වැඩ කරමින් අපි අපේ කිරි පවුල් 15,500ක් ඉන්නවා. ඒ කට්ටිය අද වෙනකොට කිරි මිලි ලීටර් 27.5ක් හදන මේක අපි ඩබල් කරන්න. ඒ කියන්නේ මිලිලීටර් 60කට මිලියන ලීටර් 60කට වැඩි කරන්න අපි වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඊට අමතරව අපි බිත්තරත් අපේ පවුල් 19,000ක් ඉන්නවා. අපිත් සමෘද්ධියත් සමග එක්කහු වෙලා ඒ කට්ටිය කූඩු සහ පැටවු 10 ගානේ මේ අවුරුද්දේ අපි 10,000කට පැටවු ලක්ෂයක් ලබා දෙන්න දැන් කටයුතු කරන. දැනටත් අපි පැටවු 50,000ක් දීලා තිනේ. මෙතනින් බිත්තර නිෂ්පාදනය අපි දෙගුණ කරනවා. තුන්වෙනි විශේෂිකෙන් තමයි මහවැලි ආශ්‍රිත වැව් ජලාශ තියෙන 560ක්. ඒකෙන් අපි තෝරාගෙන තියෙන මේ අවුරුද්දේ වැව් 260ක මත්ස්‍ය වගාව පැටවුන් දාලා මෙට්‍රික් ටොන් 16ක ඉලක්කයකට යන්න මේක ටික දැන් කරගෙන යනවා. ඒක තමයි අපි විශේෂ පශු සම්පත් සහ කෘෂිකාර්මික වැඩසටහන. අපි මේකෙන් අපි බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද සම්පූර්ණ සමස්ත මහවැලියෙන් ජාතික ආර්ථිකයට බිලියන 200ක දායකත්වය ලබා දෙන්න වීවගාවත් එක්ක. හොඳයි. දැන් මේ යම් යම් ශේෂ්‍ර ගත්තහම මේ අතරින් භෝග වගාව එහෙම ගත්තහම මේ වන විට මූණ දීලා තිබෙන යම් යම් අභියෝග ප්‍රශ්න, විශේෂයෙන්ම පොහොර පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේක සමස්ත මහවැලි කලාප තුළම තත්ත්වය නොවෙන්නට පුළුවන්. යම් යම් තැන්වල තත්ත්වයන් තමයි අප බොහෝ වෙලාවට දකින්නේ. හැබැයි ගොවි ජනතාවට ගැටලුවක් බවට පත් වෙනවා. මේක හඳුන්වා දීමේදී ප්‍රකාශ වුණු කාරණාවක් තමයි කාබනික පොහොරවලට එළඹීමේදී මෙතෙක් කල් රසායනික පොහොර භාවිත කළ ලබාගත්තු අස්වැන්න පළදාව අඩුවෙන්න පුළුවන්. එය පූර්ණේ කරන්නට අවශ්‍ය වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරන රජයේ වන්දි දෙනවා මේ ආදිවාසී. අපට පේන අයතරේ මහවැලි අධිකාරිය විදිහට ඒ වෙනුවෙන් කළ හැකි වැඩපිළිවෙලක් එහෙම නැත්නම් තමන්ගේ කළ යුතු වගකීම හඳුනාගත්තා වෙන්නටත් පුළුවන්. පසුගිය දාප මේ පිළිබඳව අපේ සතියන්තයේ වැඩසටහන් තුරදීත් ඉදිරිපත් කළා මේ කාරණාව. බුලිරි සීඩියා පැල 150,000ක් මේ රටේ රෝපණය කරමින් පස මේ කාබනික පොහොරින් මේ සාරවත් කරන්නට ගන්න උත්සාහය වැඩපිළිවෙල පිළිබඳව මේ වැඩසටහන නම් කළා තියෙනවා. හරිත රටක් නිරෝගී දේශයක් කාබනික පොහොර නිෂ්පාදනය භාවිතය පිළිබඳ අපේ පොහොර ගස ග්ලිරිසීඩියා පැල මිලියන 5ක් මහවැලි බිමේ රෝපණය කිරීමේ කඩිනම් වැඩසටහන විදිහට ඔබ නම් කරලා තිනවා. ඉස්සර නම් මීගහය මත තිබුණ අපේ පොහොර ගහ විදිහට. හැබැයි ඒවා වාණිජ මට්ටමින් ගෙනියන්න පුළුවන් ඒවන්නේ. මේ නිසා මේ ග්ලිරිසීඩියා වගේ ප්‍රභේද වෙත අපිට යොමු වෙන්න වෙලා තියෙනවා. කොහොමද මේ පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කළ වැඩපිළිවෙලේ තත්ත්වය? අනිත්ක මේ නගන චෝදනා ඇතැම් මතු කරන කාරණා අස්වැන්න අඩු වෙනවා කියන එක මහා ගහපු මේ රසායනික පොහොර ගහපු කිලෝ එකට මේන් කිලෝ බර ගාණක් ගහන්න වෙනවා කියන එක මේ ආදී කාරණා ගැනත් පොඩි දැනුමත් කිරීමක් එක්ක ඔබේ වැඩපිළිවෙල ගැන කියමු. විශේෂයෙන් ප්‍රගීත්ය මම හිතන්නේ ඒ රසායනික පොහොර වලින් පමණක් ගත යුතු සහ කාබනික පොහොර යොදනකොට අස්වැන්න අඩුවීම කියන එක ලොකු මිත්‍යාවක්. මම හිතන්නේ ඒක අපි මම හිතන්නේ පුරුදු වෙලා තියෙන යම්කිසි බීජ කොටසකට පුරුදු වෙලා තියෙනවා. ඒ බීජ වර්ග රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක වලට බොහෝ දුරට සංවේදී. ඉතින් ඒ නිසා තමයි එම බීජම වගා කරොත් අපිට ওই සංවේදීතාවය එයි. නමුත් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් එම ලං දේශීය බීජ වර්ග අපේ සියලුම භෝග වලට තියෙනවා. ඒ භෝග වලට අපි මේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් මේ රසායනික අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. කාබනික පොහොර වලින් අපිට සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. මොකද මේක විද්‍යාත්මකව ගත්තොත් අපි රසායනික පොහොර හෝ කාබනික පොහොර වලින් කළ යුත්තේ ඒ ගසට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථය ලබා දීම. ඉතින් මම මෙහිදී පොඩි උදාහරණයක් අරගෙන පෙන්නුවොත් අපි වීවගාව ගත්තොත් වීවගාවෙන් හෙක්ටයරකට මෙට්‍රික් ටොන් 5ක් අපි වී හැටියට එළියට ගත්තොත් අපි විද්‍යාත්මකව කියනවා නයිට්‍රජන් කිලෝ
දහයක් එලියට එනවා පොස්පරස් කිලෝ 38ක් එලියට එනවා පොටෑසියම් කිලෝ 32ක් එලියට එනවා කියලා. ඒතර අපි මේ ටොන් පහම ගන්න ඕන නම් අපි ඊළඟ සැරේ කරන්න ඕනේ මේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය නැවත පසට ලබා දීම. ඉතින් ඒක කරන්නේ කොහොමද? දැනට රසායනික ක්‍රමයෙන් උත් කරන්නේ. ඒ අපි ගත්තම මේ යූරියා නයිට්‍රජන් 110න් පස 20ම කිලෝ 50ක් හදා ගන්නවා. මේක සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒ කියන්නේ විදුලි කොටනකොට අපේ වායුගෝලයේ 74%ක් නයිට්‍රජන් තියෙනවා. එතකොට විදුලි කොටනකොට ඒ නයිට්‍රජන් පසට එනවා. ඊට අමතරව පසේ ජීවත් වෙන ජීවීන් සහ අනෙකුත් ස්වභාවික ක්‍රියාවලීන් මගින් නයිට්‍රජන් කියන එක කිලෝ 50ක් එනවා. එතකොට අපිට දෙන්න තියෙන්නේ කිලෝ 60යි නයිට්‍රජන් පිටින්. එතකොට මේක දෙන්න තමයි අපි ක්‍රම කීපයක් තියෙනවා. කාබනික පොහොර කියලා කියන්නේ ඇත්තටම ස්වභාවික සතුන්ගෙන් සහ ශාකවලින් ලබා ගන්න පෝෂ්‍ය පදාර්ථ. එතකොට මේක අපි ජීව තියෙනවා අජීව තියෙනවා. එතකොට කොම්පෝස්ට් කියලා කියන්නේ අජීව අජීව කාබනික. ඊට පස්සේ බයෝ ෆර්ටිලයිසර් එහෙම නැත්නම් ජීව ෆර්ටිලයිසර්. ඒ කියන්නේ අපේ සත්තු ශුද්‍ර ජීවීන් ඉන්නවා පසට දැම්ම මේ ශුද්‍ර ජීවීන්ට පුළුවන් පසේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ගුණය වැඩි කරන්නත් සහ වායුගෝලයෙන් පිටස්තර පරිසරයෙන් පෝෂ්‍ය පදාර්ථ පසට ගේන්න. එතකොට මේ ක්‍රම තුනම අනුගමනය කරපුවම අපි දැනට වීවලට යෝජනා කරලා තියෙන හැටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ ඉතුරු කිලෝ 60 නයිට්‍රජන් දෙන්න කොම්පෝස්ට් කිලෝ 500ක් දාන්න. එතකොට එතනින් කිලෝ 5ක් නයිට්‍රජන් එනවා. ඊට පස්සේ ඇමිනෝ ඇසිඩ් එක අපි ලබලා දෙනවා. ඊට අමතරව බයෝ ෆර්ටිලයිසර් බූස්ටර් එකක් හැටියට දෙනවා. එතකොට මේ සමස්ත නයිට්‍රජන් 110 ලැබෙනවා. ඊට අමතරව පොස්පරස් වලට අපේ පාර රොක් පොස්පේට් එක ස්වභාවික පොහොරක් කාබනික පොහොරක් අපි ඒක යොදනවා. ඊට පස්සේ පොටෑසියම් වලට ඉන්ඩස් කියන්නේ ස්වභාවික පොටෑසියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒක දැම්මම අපිට මේ නිව්ට්‍රිය පෝෂ්‍ය පදාර්ථ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එතන පෝෂ්‍ය පදාර්ථ ප්‍රශ්නේ විසඳෙනවා නම් අස්සන්නේ අඩුවීමක් වෙන්න බෑ. මම හිතන්නේ ඒක මිත්‍යා මතයක්. හැබැයි සමහරවිට හයිබ්‍රිඩ් කියන වර්ගවලට ගියොත් ඒවා මේ ඉක්මනින් උරා ගන්න නැතිකම සහ ඒවා සංවේදීතාවය නිසා යම්කි අඩුවීමක් වෙන්න පුළුවන්. බොහෝ බීජ මෙරට මේ වාණිජ කෘෂිකර්මාන්තයට භාවිත කරන බොහෝ බීජ හයිබ්‍රිඩ් බීජයි. ඒ නිසා ඒවා කොහොමද එකවර අනුගත වෙන්නේ මේ කාබනික පෝරවලට කියන ප්‍රශ්නේ අහනවනේ. පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? දැන් හයිබ්‍රිඩ් බීජකට අපි ඇත්තටම පුරුදු කරලා තියෙනවා. අපිට හයිබ්‍රිඩ් බීජවලට අපි ලොකු වියදමක් දරලා වැඩි ආදායමක් ලැබෙනවා. නමුත් අන්තිමට ආර්ථිකමය වශයෙන් බලලා පොඩි වියදමක් දරලා වැඩි ආදායමක් ලබන්න අපේ දේශීය බීජ වර්ග ගොඩාක් තියෙනවා. අපි ගත්තොත් මෑකරල්, බණ්ඩක්කා, බට්ටු, මිරිස් ඒ වගේ තුරු වැටකොළු අපේ සමස්ත බීජ වර්ග තියෙනවා. දැන් මේවා අපිට කාබනික වශයෙන් විශේෂයෙන් කරන්න පුළුවන්. දැන් මහවැලිය මේකට ඇත්තම ජනාධිපතිතුමා ගත්ත තීරණයෙන් පස්සේ අපි විශේෂ අවතීර්ණයක් ගත්තා. අපේ පවුල් 358,000 ලබන මහකන්නයට අවශ්‍ය කරන මෙට්‍රික් ටොන් 100,000ක් විවගාවට සහ ගෙවතු වගාවට 50,000ක් දැන් අපි ලබන සතියේ 26 වෙනිදා පටන් ගන්නවා විශේෂ කාබනික මහවැලි කාබනික විප්ලවය කියලා සතියක් සම්පූර්ණ මහවැලි නිලධාරීන් සියල්ලම ගොවි ජනතාවගේ බිමට ගිහිල්ලා අපි මේ පොහොර නිෂ්පාදන කටයුත්ත දැනටමත් ආරම්භ කරලා තියෙන. දැන් වෙනකොටත් අපේ ඉලක්කෙන් මෙට්‍රික් ටොන් 40,000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක අපි මේකට කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා මෙට්‍රික් ටොන් 350,000ක්. අපිට අවශ්‍යතාවය 150,000. ඉතුරු එක අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දෙනවා. ඊට අමතරව ග්‍රිඩිසීරියා පැල ඔබතුමාගේ වගේ මිලියන් 5ක් වගා කිරීම දැන් පටන් අරගෙන තියෙනවා. ඒකෙන් අපි නයිට්‍රජන් කිලෝ 1,108,000 නිෂ්පාදනය කරන්න බර්තිනවා. ඊට අමතරව අතරමැදි කන්නේ මුං ඇට කියන්නේ රනිල භෝග වගාවක්. ඒකෙනුත් මුං ඇටවල තියෙන රයිසෝම්ස් කියලා ඒකේ ඉන්න ඒ බැක්ටීරියා වලට පුළුවන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ගේන්න. එතකොට අපි අතරමැදි කන්නේ හැටේ මුං ඇට මේ සැරේ හෙක්ටයර් 7500ක් කරනවා. ඒ හෙක්ටයර් 7500ක් ලොකු නයිට්‍රජන් ප්‍රමාණයක් පසට එනවා. අපිට ඒක ඊළඟ කරන වී වගාවට යොදා ගන්න පුළුවන්. මේ වගේ ආකාර තුනකින් සහ අපි ජීව පොහොර නිෂ්පාදනය කිරීමටත් මහවැලියේ ඉඩම් අපි ලබලා දීලා තියෙන පුද්ගලික ආයෝජකයන්ට දියර පොහොර සහ අනෙකුත් ජීව පොහොර ලබා දීමට. ඉතින් මේ වගේ විශාල වැඩපිළිවෙලක් වෙනවා. අපි කොහොමත් 100%ක් මහවැලියේ මේ කාබනික වගාවට ලෑස්ති. මොකද මහවැලියට ඒ පිළිබඳව අද ශ්‍රීනාල්තුමනේ, ඒ කියන්නේ රටට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයේ සැලකිය යුතු පිරිසක් මහවැලිය මගින් සපයා දීමේ වැඩපිළිවෙලක් වගේ මේක පේන්නේ. කොච්චර කොටසක් ආවරණය කරන්න පුළුවන් වේද මේ තුල ඔබට? ඇත්තම අපේ මහකන්නේ 850,000
දහක් විතර අවශ්‍ය වෙනවා. ඒකෙන් අපි 350,000ක් අපි නිෂ්පාදනය කරනවා 35%ක් විතර. බතර තුනෙන් එක පමණ ප්‍රමාණයක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙයි. ඒ අතරේ වාරි සෞභාග්‍ය වැඩපිළිවෙල ඊළඟට ගත්තාම තවත් මෙරට දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රියාත්මක වෙන ඉදිරියේදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අපිට වැඩි වෙලාවක් නැහැ විනාඩි 1 2 අතර කාලය ඇතුළත මේ ගැන මම හිතන්නේ ජනතාව දැනගැනීම වැදගත්. ප්‍රගති වාරි සෞභාග්‍ය ඇත්තේ මහවැලියට අපිට ලැබිලා තියෙන මේ අවුරුද්දේ සමස්ත වාරි සෞභාග්‍ය මගේ රජ දවසේ වගේ වැව් ටික ආය හදා ගන්න ඕනි. ඒ අපි 5000ක් කරන්න යන ගමනේ මේ අවුරුද්දේ වැව් 1500 මහවැලිය වැව් 294ක් කරනවා. ඒකේ වැඩ කටයුතු මේ වෙනකොට නිමවෙමින් පවතිනවා. ඊට අමතරව මහවැලිය ඉදිරිය ගැන කිව්වොත් මම කියුවා අපේ හෙක්ටයර් 360,000න් අපි දැනට කරලා තියෙන හෙක්ටයර් 140,000යි. ඉතිරි ටික අපිට යුද්ධය නිසා කරගන්න බැරිනවා. නමුත් පහුගිය මාස කීපය තුළ අධිකර ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් උතුරු මැද මහා ඇල ඒක මගින් අපි වතුර ගෙනියන්න බලාපොරොත්තු වෙනවා ඉරණමඩු යාපනය ප්‍රදේශයට. ඊට පස්සේ වයඹ මහා පළාත් ඇල ඒකත් අපි වැඩ පටන් ගත්තා. ඒකෙන් ඒකත් 2024 වෙනකොට ඉවර වෙනවා. එතනින් අපි වතුර ගෙනියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපව්ව මහව පැත්තට. තුන්වෙනි එක අපි මාදුරුවේ දකුණ කලාපේ පටන් ගත්තා මඩකලපුවට වතුර ගෙනියන්න. එතකොට මේ තුනම අපි 2024 වෙනකොට ඉවර කරලා අලුතෙන් තවත් හෙක්ටයාර් 160,000ක් වගාවට කුෂ්කර්මාන්තයට එකතු කරනවා. ඒකේ වැඩ දැන් කෙරීගෙන යනවා. 2024 මැද භාගය වෙනකොට මේ සියලුම කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීමේ කටයුතු වල තත්ත්වය කොහොමද? දැන් අපිට විටින් විට අහන්න ලැබෙනවානේ තාම ඔප්පු නැති ප්‍රදේශවල ජනතාව දුක් ගැනවිලි ඉදිරිපත් කරන කොහොමද ඒ වේ තත්ත්වය? ප්‍රගිත් ඒකත් අපේ විශේෂ වැඩසටහනක් මේ අවුරුද්දේ. මොකද මම කිව්වා අපේ පවුල් 350,000න් අපි 200,000කට දැන් ඉබන ඔප්පු ලබලා දීලා තියෙනවා. තව 160,000කට දෙන්න තියෙනවා. ඒකේ මෙවර මේ අවුරුද්දේ ඉලක්කය ජනාධිපතිතුමා අපිට දීලා තියෙන්නේ 100,000ක් දෙන්න කියනකොට දෙන්න අපි මේ වෙනකොට 26,500ක් ඔප්පු ලෑස්ති කරලා තියෙනවා. නොවැම්බර් අන්තිම වෙනකොට මේ සමස්ත ලක්ෂ්‍ය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් අපි විශේෂ වැඩපිළිවෙලක් යටතේ විශේෂ කණ්ඩායම් දාලා අපි අඳුනා ගැනීම කරලා මේ කොවිඩ් තත්ත්ව තුල වුණත් අපි ගොවින් සමග අඳුනා ගැනීම කරලා ඒ ඉඩම් ලක්ෂ්‍ය ලබා දෙනවා මේ අවුරුද්දේ. ලබන අවුරුද්දේ ඉතුරු 60,000 දුන්නම සමස්ත මහවැලියටම ඉඩම් ලබා දීමේ ප්‍රශ්නය ඉවර වෙනවා. මහවැලිය තුරින් අපිට දකින්න පුළුවන්කම තිබෙන බොහොම සංවේදී තේමාවක් මහවැලි අම්මා කියලා හැඳින්වීමක්. දැන් අම්මා කියවහම ගෙදර මුළු ගෙදරම සම්පූර්ණ බලා කියාගෙන රැක බලා ගැනීම ආදරය සෙනෙහස මේ ඔක්කොම කැටි වෙන්නේ අම්මා ළඟ. මහවැලියත් එක්ක මේ අම්මා ගලප ගැනීමේ මොකද්ද තේමාව? එහෙම නැත්නම් අර්ථය මොකද්ද මේ අලුත් නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකුත් ඉන්නවනේ දැන් මහවැලියට දුක් ගන්නාරාල මහත්මේ. ඒත් එක්කම මේ පටන් ගත්ත වැඩපිළිවෙල මොකක්ද? ඔව් මේක ප්‍රගීත ඇත්තටම මහවැලිය කියන්නේ මම කියවා රටෙන් තුනෙන් එකක්. මේ මහවැලිය ඇතුලේ ඉන්න ජන කොටස්වල සීලූම දේවල් බලා ගන්න ඕනේ මහවැලිය අධිකාරිය. ඒ කියන්නේ මහවැලිය අධිකාරිය කියන්නේ අම්මා කෙනෙක් වගේ ඉල්ලන දෙයටත් වඩා වැඩියෙන් දෙන. අපි ඇත්තටම ජනතාවගේ පාසල් ප්‍රශ්නය, පානීය ජල ප්‍රශ්නය, වැසිකිලි ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න සියලුම දේවල් බලාගන්නේ මේ මහවැලිය. ඒ කියන්නේ මහවැලිය අම්මා කෙනෙක් වගේ. ඒ නිසා තමයි අපි මේ මහවැලි අම්මා කියන තේමාව යටතේ මහවැලි වැඩ අපේ ජනතාවට තවදුරටත් වැඩි ලෙංගතුකමින් ආදරයෙන් වැඩ කරන්න තීරණය කරලා මේ මහවැලි අම්මා කියන සාමූහික වගකීම තේමාව තෝරාගත්තේ. අපට තියෙන වේලාව අවසන් නැත්නම් ඉදිරි ව්‍යාපෘති වැඩපිළිවෙළවල් බලාපොරොත්තු පිළිබඳවත් අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් දැනගන්නට තිබුණා. නමුත් අපට ඉදිරි කාලයේදී ගැන කතා කරන්න අවස්ථාවක් ඒවි. එහිදී අපි කතා කරපු පේනවා ලොකු උත්සාහයක් ගන්නා බවක්. වැඩපිළිවෙළවල් රසක් ක්‍රියාත්මක කරමින් මේ රට පෝෂණය කරන්න මහවැලියෙන් කරන්න පුළුවන් ජාතික මෙහෙවර ඉටු කරන්නට කටයුතු කරනවා කියන එක සුති කීර්ති කොටගම අධ්‍යක්ෂ ජනරාල්තුමාට ශ්‍රී මහවැලි අධිකාරිය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති වැඩසටහන් මේ ආදී පිළිබඳව කතා කරන්නද පිළිසඳරට එකතු වීම ගැන ආයුබෝවන් ඔබතුමාට. අපි අලිත් බොමුණ ගැසෙන්ටෙනවා හෙට සුදෑසට අලුතුනු පුවත් වාර්තා රටේ තුටේ සිතුබීම් සමග. එතක ඔබට සුවදායි සුබ දවසක් මේවා කියලායි ප්‍රාර්ථනා කරන්නේ. පුවත් වාර්තා බොහොමයකත් කියවුණා මේ අවදානම් සහගත තත්ත්වයේ බරපතලකම පිළිබඳව. ඒ වෙත අවධානය යොමු කරමින් හැමිටම පරිසමෙන් ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. හෙට හම්බ. හෙට ඔය දවස්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.